රුසියාව මහා පරිමාණ යුද්ධයකට සෝදානම් වෙමින් පවතින බව නේටෝ මහලිකම් ජෙන් ස්ටෝල්ටන්බර්ග් පවසනවා. රොයිටර් පුවත් සේවයේ වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රුසියාව යුක්‍රේනයේ අභ්‍යන්තරයේ පමණක් නොව දැඩි රුසියානු හිතවාදී රාජ්‍යයන් තුලද මහා පරිමාණයෙන් ආයුධ බලය වර්ධනය කිරීමට තැත් කරන බවයි. මේ වන විට ඉරානයේ මිසයිල් ව්‍යාපෘතිය සඳහා රුසියාව ඍජු මට්ටමින් සම්බන්ධ වී පවතින අතර න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද සැකයක් පවතින බවයි නේටෝ මහලේකම්වරයා ප්‍රකාශ කළේ. උතුරු කොරියාවේ ආයුධ බලය වර්ධනය සඳහාද ඍජු මට්ටමින් රුසියාවේ සම්බන්ධයක් පවතින බව මේ වන විට අනාවරණ වෙමින් පවතින බවයි මෙහිදී හෙළි කර තිබුණේ. රුසියාවට එරෙහිව මතුවන අවදානමක් තුළ මෙම පාර්ශව සමග සන්ධානගත වීම සඳහා රුසියාව තැත් කරන බවටද සැකයක් පවතින බව නේටෝ මහලේකම්වරයා දැනුම් දී තිබෙනවා. මෙය යුක්‍රේන යුද්ධයෙන් ඔබට විහිදුණු අරමුණු රුසියාව සතුව පවතින බවට සැක මතු කරන බවයි මෙම සාකච්ඡාව තුළදී සඳහන් කළේ. යුක්‍රේන යුද්ධයෙන් රුසියාව ජය ගැනීම වැළැක්වීම සඳහා නේටෝ සංවිධානය සියලු පියවර අනුගමනය කරන අතර යුක්‍රේනය වෙත අඛණ්ඩ මට්ටමේ සහය ලබා දෙන බවද තහවුරු කර තිබුණා. මේ අතර යුක්‍රේන යුද්ධයට යුරෝපා රාජ්‍යයන් සම්බන්ධ විය හැකි බවට හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන් අනතුරු අඟවා තිබෙනවා. යුක්‍රේනය වෙත අඛණ්ඩ මට්ටමින් ආයුධ සැපයීම තුළ මෙම අවදානම වර්ධනය වෙමින් පවතින බවයි හංගේරියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. මෙහිදී පෝලන්තය ඇතුළු රාජ්‍යයන් කිහිපයක් යුක්‍රේනය වෙත හමුදා යොමු කළ හැකි බවයි මෙම අනතුරු ඇඟවීම තුළින් දැනුම් දී තිබුණේ. මෙවන් තත්ත්වයක් තුළ යුරෝපා කලාපයේ ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වීම වැළැක්විය නොහැකි බවද හංගේරියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. රුසියාව සමග ඍජු ගැටුමකට සම්බන්ධ වීම සඳහා බටහිර කිසිදු සූදානමක් නොපවතින බව ඇමරිකාව දැනුම් දී තිබෙනවා. පෙන්ටගනේ ප්‍රකාශක පැට් රයිඩර් සඳහන් කළේ යුක්‍රේන යුද්ධයට ඇමරිකාව සම්බන්ධ වීමට නියමිත බවට රුසියාව එල්ල කරන චෝදනා අසත්‍ය බවයි. රුසියාව තුළ හෝ යුක්‍රේනයේ රුසියානු ඉලක්ක වෙත පහර දීමට ඇමරිකාවේ සම්බන්ධයක් නොපවතින බව මෙම ප්‍රකාශය තුළින් දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් රුසියාව නගන චෝදනා පදනම් විරහිත බවයි පැට් රයිඩර් ප්‍රකාශ කළේ. මේ අතර රුසියාව සම්පූර්ණ මට්ටමින් අඩපණ කිරීම සඳහා ඇමරිකානු ප්‍රහාරයක් සැලසුම් කර පවතින බවට රුසියානු රජයට සම්බන්ධ මාධ්‍ය වාර්තා මගින් චෝදනා නගා තිබුණා. මෙහිදී රුසියාවේ උපාය මාර්ගික කඳවුරු වලින් 70%ක් වෙත ඍජු අවදානමක්ද මතු කළ හැකි බවයි පවසා තිබුණේ. බටහිර රාජ්‍යයන් මතු කරන ඕනෑම අවදානමක් තුළ න්‍යෂ්ටික ප්‍රතිචාරයක් අපේක්ෂා කළ යුතු බව රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රියාබ්කෝ දැනුම් දී තිබෙනවා. නිරායුධකරණය පිළිබඳ ජිනීවා සමුළුවක් අමතමින් රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නේටෝ සංවිධානය ඇතුළු පාර්ශව මතු කරන අවදානම් තුළ නිරායුධකරණය සිදු කළ නොහැකි බවයි දැනුම් දී තිබුණේ. මෙම අවදානම් සම්පූර්ණයෙන් තුරන් කරන තුරු රුසියාවේ යුද බලය අඛණ්ඩව වර්ධනය කරන බවද දැනුම් දී තිබෙනවා. මේ සඳහා රුසියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා රුසියානු ජනපති අනුමැතිය ලබා දී පවතින බවයි ප්‍රකාශ කළේ. මේ අතර ඇමරිකානු රජය අද සඳහන් කළේ යුක්‍රේනය වෙත ඩොලර් මිලියන 400ක අතිරේක යුද ආධාර ලබා දීමට කටයුතු කරන බවයි. ලෝකයේ තීරණාත්මක මට්ටමේ තාක්ෂණයන් අතරින් ප්‍රමුඛතාවය ලබා ගැනීමට චීනය සමත්ව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ තින්ක් ටැංක් වාර්තාවක් තුළින් ප්‍රකාශ කළේ ලෝකයේ තීරණාත්මක තාක්ෂණයන් 44ක් තුළින් 37ම ප්‍රමුඛයා බවට පත්වීමට චීනය සමත්ව පවතින බවයි. මේ යටතේ ආරක්ෂාව, අභ්‍යවකාශය, රොබෝට් තාක්ෂණය, බලශක්තිය, පරිසරය, ජෛව තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය අතරින් ලෝකයේ ප්‍රමුඛයා බවට
ड्रोन ताक्षण यांत्रिक विद्याव विद्युत बैटरी न्याष्टिक बल सह दुर्लभ खनिज अतरी चीन बल तहवरुक पवतिन बव प्रकाश कला बेहदी एतम ताक्षणिक अंश तुले लोकये होदम मध्यस्थान दहयम चीन सतुव पवतिन बवाई बेम वार्ताव पव सन्ने अभ्यवकाश दियात्किरीम सह क्वांटम बल एतुलु अंश पहाकिन अमेरिकाव इदिरियन पसुवन बव बेम वार्ताव प्रकाश कला बेहदी ताक्षणिक अंश विसिनमयक तुलिन मूल स्थान पह अतर रेंदी सिटीमट ब्रितान्य सह इंदियाव समत्व तिबेनवा बेम वार्ताव अनुव ताक्षणिक अंश विस्सकदी मूल स्थान पह वेत दकुणु कोरियाव सह जर्मनीय लंगावी पवतिन बवाई निवेदनय कले रुसियानु हमुदावे फैसिफिक बलकाय विसिन जपान मुहुंद वेत क्रूस मिसाइल प्रहारयक एल्ल कर तिबेनवा नवतम निवेदनयक तुलिन रुसियानु आरक्षक अमात्यांश संधान कले जपान मुहुंदे व्याज सतुरु इलाकयक उपकल्पनय करमिन बेम मिसाइल प्रहारय एल्ल कल बवाय बेहदी मिसाइल किलोमीटर दहसक पियासर करमिन जपाने आसन्न सागरय वेत पतित वू बव दैनुम दे तिबेनवा मे संधा रुसियावे रामचेट्स्के मेरीने युदागत बवाय दर्शन निकुत करमीन प्रकाश कले मुहुदु पतले सिट मेम मिसाइल दियात करनु लेबु बव दैनुम दे तिबुना जपानेट उतुरीन पवतिन कुरिल दूपात मूल कर गणिमीन जपान रुसियानु अर्बुदे वर्धने वी तिबियदी मेम मिसाइल अत्नदा बेलीम सिदु कर तिबेनवा जपाने सिय युद बलय वर्धने किरीमट गत तीरणेद दैडी मट्टमीन हेला दकिनु लबन बवाय रुसियानु राज्य संधान कले लिथुवेनियाविन बांड आनयनय संपूर्णेन नवता दमन बव चीन राज्य दैनुम दे तिबेनवा लिथुवेनियाव सह ताइवान अतर समदता तरकिरीम तुल मेम तीरणयट एलंब पवतिन बवाय निवेदनय कले चीन समग लिथुवेनियानु समदता बिंदवेटी पवतिन अतर चीनयिन सिय तानापति निलधारीन यलि कैंद वीमट लिथुवेनियाव कटयुतु कर तिबुना मे समग एरटिन बांड मिलदी गैनीम नवता दमन बवाय चीन राज्य निवेदनय कले वार्षिकव डॉलर मिलियन सीयक बांड सह सेवा लिथुवेनियाव विसिन चीन वेत अपनयनय कर तिबु अतर व्यय संपूर्ण मट्टमे तहनमकट लक्वन बवाय दैनुम दे तिबुने व्यय सैलकियुतु मट्टमक बलपैमक मतु नोकरन बव लिथुवेनियानु राज्य संधान कला आर्थिकयन गेल गैनीमट तत्करन राज्यकट वडा प्रजातंत्रवादी ताइवाने समग समदता वडात वेदगत मट्टमकिन सलका बलन बवाय दैनुम दे तिबुने गीसा पिरामिडे अभ्यंतर रहस्कुटिये दर्शन लबा गैनीमटे विद्याज्ञान समत्व तिबेनवा दिदहस पहलो वसरेदी सिदुकल स्कैन परीक्षावक मत गीसा पिरामिडे अभ्यंतरे रहस्कुटीरयक पवतिन बव मूलवरट हेली कर तिबुना मेम रहस्यगत मट्टमे कुटिये मीटर नमेक दिगकिन युक्त वन अतर कुडा मट्टमे रोबो कैमरावक केवेत यमु करनु लबु बवाय इजिप्तु पुरा विद्याज्ञान संधान कले मेम कुटियेन तवत कुटिये पिविसुमाक पवतिन बवट मौलिक मट्टमे सैकयाक्द मतुव पवतिन बव दैनुम दे तिबेनवा गीसा पिरामिडे प्रधान दोरटुव आसन्ने तुल बेम सैंगवनु कुटिय पिहिटा पवतिन अतर एय निर्माणयट हेतुवक मेतेक हेलिव नोपवतिन बव दैनुम दे तिबेनवा पुरा विद्याज्ञ मोस्फाटा वसीड संधान कले मेय पिरामिडे बर बेदा हरीम संधा निर्माणय करन लद कुटियक बव तमन विश्वास करन बवाय बेम कुटिये अभ्यंतर परीक्षा मगिन बे संबंध निगमनेकट एलंबिय हैके बवद पवसा तिबुना क्रिस्तु पूर्व 2560 समय तुल गीसा पिरामिडे निर्माणय कर तिबु अतर बे अभ्यंतरे तवदुरटात अभिरहस तत्वयन पवतिन बवाय विद्याज्ञान प्रकाश कले दिवनु विद्युत चेप मिनिस मोलेट बद्ध किरीम संधा एलोन मस्क क्रियात्मक करन न्यूरालिंक व्याप्रतिय वेत निल मट्टमिन अवसरय लबा नुदेन बव अमेरिकानु बलदारीन दैनुम दे तिबेनवा मेम विद्युत चेपय मानव अत्हदा बेलीम संधा अवसर लबा दीम प्रतिक्षेप कर पवतिन बवाय अमेरिकानु आहार सह औषध पालन एककय निवेदनय कले मेम विद्युत चेपये सार्थकत्वय पिलिबंद व्याज मट्टमे दत्त वार्ता किरीम
කිරීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් බෙම ප්‍රතික්ෂේප කිරීම සිදු කර තිබෙනවා. දේවරාලින් පරීක්ෂණ සඳහා භාවිත කළ සියලු සතුන් මොළය ඉදීමෙන් මරණයට පත්ව පවතින බවයි මේ සම්බන්ධ ඇගයීම් තුලින් හෙලිකර තිබුණේ. විද්‍යුත් චීපය සම්බන්ධ කර තිබූ කාල සීමාව තුළ එම සතුන් දැඩි වේදනාවන්ට ලක්ව පවතින බවද හෙලිකර තිබෙනවා. මෙම තත්වය මත නියුරෝලින්ක් විද්‍යුත් චීපය විද්‍යාත්මක සහ සදාචාර මට්ටමින්ද මානව අත්හදා බැලීම් සඳහා නොගැලපෙන බව දැනුම් දී තිබුණා. මෙහිදී මොළය අභ්‍යන්තරයේ ඇතිවිය හැකි ගැටලු සහ මෙම විද්‍යුත් චීපය ඉවත් කිරීමේ හැකියාව පිළිබඳ විශේෂ අවධානයක්ද යොමු කර තිබූ බවයි හෙලිකර තිබුණේ. මිනිසාගේ හැකියාවන් වර්ධනය සහ ශාරීරික දුබලතා තුරන් කිරීම සඳහා නියුරෝලින්ක් විද්‍යුත් චීපය නිපදවා තිබෙනවා. මෙහි මානව අත්හදා බැලීම් සිදු කිරීම සඳහා ජලිත අවසරය ලබා ගැනීමට තැත් කරනු ලබන බවයි නියුරෝලින්ක් ව්‍යාපෘතිය සඳහන් කළේ. දෙගින් දෙකටම ඉරානයේ පාසල් සිසුවියන් වෙත විෂ ආහාර ලබා දීම පිළිබඳ නවතම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ගත වූ දිනේදී ඉරානයේ පාසල් සිසුවියන් පිරිසක් විෂ ශරීරගතව රෝහල්ගත කිරීමට කටයුතු කළ අතර මෙය සංවිධානාත්මකව සිදු කරන ක්‍රියාවක් බවයි නම් කර තිබුණේ. නොවැම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ බාලිකා පාසල්වල සිසුවියන් දහස් ගණනක් විෂ ශරීරගත වීමෙන් රෝහල් වෙත යොමු කර තිබෙනවා. මෙය දැරියන්ගේ අධ්‍යාපනය නවතා දැමීම සඳහා දැඩි මතධාරී ඉස්ලාමීය කණ්ඩායමක් විසින් සිදු කරමින් පවතින බවයි හෙළිකර තිබුණේ. මෙහිදී විෂ ශරීරගත වූ දැරියන් තුළ ස්නායු රෝගී තත්ත්වයන් වර්ධනය වී පවතින බව හෙළිකර තිබුණා. මෙය බරපතල මට්ටමින් සලකමින් පියවර ගනිමින් පවතින බවයි ඉරාන රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සැක මත පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන පවතින බවද නිවේදනය කළා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.